meri zindagani hai tujhse kale aane kar ke jawani hai tujhse tere haath ko tarsaas kar මං හිතන්නේ භූත දෝෂයක්ද කොහෙද
ඔය විකාරී හිතන එක නවත්තන්න. එතකොට හරි. අහන්නකෝ. මං සුද්ද එක්කත් කතා කළා. අපි දානේ පිරිකර ටිකක් එහෙම පූජා කරලා හොඳට දෙමු. අපි 얘 ගැන බලා ගන්න. මාත් ඒක තමයි කියන්නේ. මගේ මිනිහවයි උඹේ මිනිහවයි දෙන්නම මතක් කරලා දෙමු. උන්නද මනාද කියලා නොදන්න මිනිහෙක්ට මම මොකටද පින් දෙන්නේ? අනිත්ක කොලේ කත් සංගලාට එදා අම්මාව දාලා ගිය උට මගේ මිනිහා කියන්න එපා කියලා මං කී සැරයක් කියලා තියනවද? හරි හරි ඌට ඕනේ නැහැ. මගේ මිනිහා මතක් කරලා හරියට දාහනේ දෙමු. එතකොට මට සැනසෙලි නෙදා ගන්න හරි. ගැන කතා කරන කේන්ති යනවා තමයි යකෝ මම උන් කසාද බැඳලා ඇඳට යනකොට උඹගේ යුද්ධට උඹට ගෑණි රැඩිය රට ලොකු වුණා අන්තිමට උඹට ඉතුරු වෙන රටද ගෑණිද කියලා පොඩ්ඩක් හිතලා බලපන් මේ ගෑණි තාමත් උඹ එනකම් මග බලාගෙන ඉන්න දරුවෙක් ලැබෙන්න හිටිය ඒක දැන දැනත් මාව දාලා ගියා. අන්තිමට කවදාරි දවසක උඹ එයි කියලා හිතාගෙන දරුවත් හදාගෙන ඉන්න මං තීරණය කළා. ඒ තුබාවෙනේ. ඒ දරු පැටියක් නැති වුණාට පස්සේ මං හිතාගත්ත උඹත් මැරිලා කියලා. උඹ මැරිලා. පාලයන් මෙතනින්. උඹ දන්නවද ඉස්සර දවසක් මං කෙල්ල කාලේ මගේ යාළුවෙක් එක්ක ගියා එයා දැන් ලොකු ළමයි චිත්‍රපටිය බලන්න කවුරු හරි හඳුරගනී කියලා මං ස්කාපේකුත් දාගෙන සංග්ලාස් දෙකකුත් දාගෙන තමයි ගියේ ටික වෙලාවක් අපි චිත්‍රපටිය බල බල ඉන්නකොට එක කොල්ලෙක් මගේ ළඟට ඇවිත් මගෙන් අස්සන ඉල්ලුවා. ඊට පස්සේ කොල්ලා කියනවා එයා හිතුවලු මාල්නී පොන්සේක පිස්බලාගෙන ඇවිත් චිත්‍රපටිය බලනවා කියලා. ඉතින් අපි හැමෝටම හොඳටම හිනා. ඒ වෙන කවුරුවත් නෙමෙයි. ඔබ දන්නවද? ඒ උඹේ තාත්තා. එතන ඉඳන් ඊට පස්සේ අපි මාලිනීගේ චිත්‍රපටි බැලුවේ අපි දෙන්නම එකට. ඒ කාලේ උඹගේ තාත්තා මාලිනී පොන්සේකාට පිස්සු වැටිලා හිටියේ. උඹ දන්නවද? විජයට වෙඩි තියලා මරලා සතියකට විතර පස්සේ තමයි උඹ ඉපදුනේ. ඒ කාලේ කාගේවත් ගේක බතක් හරියට දුන්නේ නැහැ. ඉතින් උඹ ඉපදෙනකොට අපි හිටිය අඬන්නද සතුටු වෙන්නද කියලා හිතා ගන්න බැරුව. ඉතින් තාත්තා කිව්වා උඹට මාලිනී කියලා නම තියමු කියලා. විජය මරුණට පස්සේ
තාත්තා මැරෙනකන් ආයේ කවදාවත් චිත්‍රපටියක් බැලුවේ නැහැ. මේ මිනිස්සයා බේබද්දෙක් වුණේ ඊට පස්සේ තමයි. අරුම කාලේ කිපටිචින්ද තමයි මේ කරුම ගෙවන්නේ. මේ කර්ම කාලකේ පෙදුනහන්දද මන්දම් බොයි විදියට කර්ම ගෙවන්නේ. මේක නෙවෙයි බං. සුදුවා දැන් මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ නේද? ඔයාලා නෑනල මස්සිලාල විත්තිය ඇත්ත. ඒත් ගමේ උන්ට ඒව අදාලා නැහැනේ. දැන් සෑහෙන කාලයක් මෙහි හිටියානේ. උට හොඳ කටයුත්තක් කරගෙන එකලාසියක් වෙන්න කියලා උඹවත් උපදෙස් දීපා. ඌට ඕන දවසක ඌ කසාද බඳේ. අම්මා අම්මගේ වැඩක් බලාගෙන ඉන්නකෝ. මෙතන ඕන එකයි එපා එකයි හැමදේම කියවන්න ගිහලා අන්තිමට මාසෙට හම්බ වෙන ගානක් නැති කරගන්න හදන්නේ. උඹ කතා කරන්නේ හරියට මං උඹට ඌව බඳින්න කිව්වා වගේනේ. මොනයක් එක්ක ඇහිලාද මන්දා? හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඔව්. ඇහිලා තමයි ඉන්නේ. යකේ. මොකද අතින් කටින් උස්සගෙන? අද පොඩි වාසියක් වුණා. ඊතර මාස්ටර් කට වෙලා ගන්න. අනේ ළමයෝ. මොකද වාසියට පන්සල් යමු කියලා නේ. මස් කාලා කොහොමද පන්සල් යන්නේ? බේබි හැමදාම නෑනේ. නාලේ යමු. උඹට ගවුන් දෙයක් ඇද්ද. වාඩි අම්මා. උඹ දැන් මගේ මිනිහා වගේ වෙලා නේ. බයෙද්ද? මේව පුරුද්දට යයිද මං? මිනිහා තමයි. අස්සම් කරන්න ඉතනේ තියෙන්නේ. හිතේ ඇති. නාල වරෙන්කො අස්සම් කරන්න. කෑම් පරක්කු හන්ද මම මේ විතක් හපන්න කියලා හැදුවේ. මාසුයලා උඟ කාලෙකි. මොකද්ද විශේෂත්වය? නිකන් ඉතින් සොද්ද ගෙනාවේ. කටු අයින් කළ ඕනේද? අද නම් කටු තිබුණා. හපන්න නැතුව ගිහිනා. උඹලා කාලද? කන්න ඕනේ. අම්මා කාලි ඉන්නකෝ. අපි හවස පන්සල් යන්න කියලා බැලුවේ අම්මා එනවද? ඒක හොඳයි. මට නම් ඉන්න බෑ උඹලා ඵලයල්ලා. බෝධියට බාරයක් වෙලා බුදුන් ඇඳලා වරින්කෝ. බාරයක් වෙන්නේ මොකටද? නෑ ඉතින්. බලට හොඳක් වෙන්න කියලා. මේ මාලියෝ මේ වරෙන්කෝ. මාගේ දිහා බලන් ඉන්නේ නැතුව මේක කාපන්. මං උඹට මොන දේ කිව්වත් කියන්නේ උඹේ හොඳට. මං ගැන හිතක් හිතන්න එපා. හැමදේම වෙන්නේ හොඳටයි කියලා සතුටින් හිටපා. නැත්තම් ඔය කාලේ හැමෝට සුදුසු කාලය යනවා. බර්තාව කතා කෝනේද?
Mm-hmm.